music. සුබ සන්ධ්‍යාවක් සියලුම මාධ්‍යවේදී මහත්මීන්ට. අද දවසේ මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නට මූලික හේතුනේ කරුණු කීපයක්. ඒ මූලික කරුණු තමයි ඊයේ දිනේ ඔබ දකින්නට ඇති සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙනවා පොලිස් නිලධාරිනියක් රථවාහන නඩුවක් ලබා ගැනීමේදී එම ත්‍රීරෝහතයක් පදවාගෙන ආපු ඒ රියදුරු සමග ඇතිවන කතා බහක් පිළිබඳව සමාජයට යම්කිසි ආකාරයක වැරදි ආකාරයේ පණිවිඩයක් යොමු වෙමින් සමාජගත වෙලා තිබෙන ආකාරය. ඉතින් මේ සම්බන්ධව යම්කිසි ආකාරයක කරුණු පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බව අපි අවබෝධ කරගත්තා. ඒ අනුව තමයි මේ පැහැදිලි කිරීම සිදු කරන්නේ. විශේෂයෙන්ම මේ සිද්ධිය සිදු වෙලා තින්නේ පින්දෙනිය පොලිස් ස්ථානයේ නිලධාරීන් රාජකාරී මාර්ග බාධක රාජකාරී යෙදලින් අවස්ථාවක පින්දෙනිය පොලිස් ස්ථානය කියන්නේ කෑගල්ල පොලිස් කොට්ටාශයේ පොලිස් ස්ථානයක්. ඔවුන් විසින් මාර්ගයේ රාජකාරී යෙදෙමින් මාර්ගයේ ගමන් ගන්නා වාහන පරීක්ෂා කරමින් ඉඳලා තියෙනවා නිලධාරී කීප දෙනෙක්. විශේෂයෙන්ම අවිස්සාවේල්ල දෙස සිට ගලිගම්මුවට ගමන් කරන මාර්ගයේ මේ ඉන්න අතරතුර උදෑසන කාලයේදී ත්‍රී රෝද රථයක් පැමිණලා තියෙනවා අවිස්සාවේල්ල දෙස සිට ගලිගම්මුව දෙසට. මේ රාජකාරී යෙදී සිටි එක නිලධාරියෙක් ත්‍රී රෝද රථය නතර කිරීමේදී එහි රියදුරු ඔහුගේ ඒ අදාළ බලපත්‍ර ඉදිරිපත් කරමින් ඒ නතර කරපු නිලධාරියා සමග යම්කිසි ආකාරයක කතාබහක් ඇති කරගෙන තියෙනවා. කෙසේ වෙතත් ඉන්පසුව ඒ පොලිස් කොස්තාපලවරයා විසින් ඒ කණ්ඩායම් භාරව හිටපු උප පොලිස් පරීක්ෂක කාන්තා උප පොලිස් පරීක්ෂකවරිය වෙත ඒ මේ පුද්ගලයාව ඉදිරිපත් කළ තියෙනවා වැඩිදුර ඒ අවශ්‍ය කටයුතු කිරීම සඳහා. ඒ අවස්ථාවේදී තමයි මේ රියදුරා විසින් විවිධ ප්‍රශ්න යොමු කරන්නේ. කෙසේ වෙතත් මෙහිදී සිදු වෙලා තියෙන්නේ මේ බලපත්‍ර පරීක්ෂා කිරීමේදී ආදායම් බලපත්‍රය මේ ත්‍රී රෝද රථයේ ආදායම් බලපත්‍රය එක් පුද්ගලයෙකුගේ නමට තිබිලා තියෙනවා. ඒ වගේම එහි රක්ෂණ සහතිකය තවත් පුද්ගලයෙකුගේ නමින් තිබිලා තියෙනවා. ඒ වගේම මේ විදිහට මේ අවස්ථාවේ රියදුරා වශයෙන් කටයුතු කරන පුද්ගලයා තවත් පුද්ගලයෙක්. ඒ වගේම මේ ප්‍රදේශ තුනක ආදායම් බලපත්‍රයේ තියෙන්නේ එක ප්‍රදේශයක ලිපිනයක්. ඒ වගේම රක්ෂණ සහතිකයේ තියෙන්නේ තවත් ප්‍රදේශයක ලිපිනයකට. ඒ වගේම රියදුරා මේ අවස්ථාවේ රථයේ පදවන රියදුරා ඉන්නේ තවත් ප්‍රදේශයක. ඉතින් මේ නිසා මේ පසුගිය කාල සීමාව තුළ විවිධාකාරයේ වාහන මංකොල්ල කෑම් ත්‍රී රෝද රථ සොරකම් කිරීම වාර්තා වුණා විශාල වශයෙන්. සාමාන්‍යයෙන් පසුගිය වර්ෂයේ 1400කට ආසන්න සංඛ්‍යාවක් වාහන සොරකම් කිරීම සහ මංකොල්ල කෑම් වාර්තා වෙලා තිබුණා. මේ තත්ත්වය නිසා වැඩිපුර විශේෂයෙන් මේ යුක්තිය මෙහෙම යටතේ අපි වාහන පරීක්ෂා කිරීම නිරන්තරයෙන් සිදු කරන්න කියලා උපදෙස් ලබා දීලා තියෙනවා නිලධාරීන්ට. ඒ අනුව නිලධාරීන් මාර්ගයේ රැඳිමින් මෙවැනි ආකාරයේ පරීක්ෂාව නිරන්තරයෙන් සිදු කරනවා. කෙසේ වෙතත් මේ පරීක්ෂා කිරීමවලදී මේ නිලධාරීන්ට සැකයක් ඇති වෙලා තියෙනවා. මේ ත්‍රී රෝද රථය මොකද නම් කීපකින් තියෙන නිසා ත්‍රී රෝද රථයේ අයිතිකාරයා අයිතිකාර පුද්ගලයා මේ ඔහුගේ නමට කිසිම ලේඛනයක් නොතිබීම නිසා ඒ අවස්ථාවේ තමයි මේ වාහනේ ලියාපදිංචි සහතිකයෝ විසින් ඉල්ලලා තියෙන්නේ මේ නිලධාරිනිය විසින්. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට මේ රියදුරුත් එක්ක පොලිස් ස්ථානයට රැගෙන ගිහිල්ලා තියෙනවා රියදුරු ආසා වාහනය. ඉන් පසුව ඔහුට එරෙහිව මේ වාහනය නියමිත ලියාපදිංචි අයිතිකාරත්වය පවරා නොගැනීම සම්බන්ධයෙන් නඩු පැවරීමක් කරලා තියෙනවා. මොකද මේ පසුව පරීක්ෂා කිරීමේදී අනාවරණය වුණා මේ ත්‍රී රෝද රථය ඔහු විසින් භාවිතා කරන ත්‍රී රෝද රථයක් කියලා. ඔහු හදිස්සියේ කාගෙවත් ඉල්ලාගත් රථයක් නෙවෙයි, ඔහු විසින් මුදල් ගෙවා ගත්ත රථයක් කියන එක අනාවරණය වෙලා තිබුණා. නමුත් ඒ රථය ඔහුගේ නමින් ඔහුගේ නමට ලියාපදිංචිය හරවාගෙන නැහැ. ඒ නිසා තමයි අදාළ නඩුව ඉදිරිපත් කළ තිබුණ ගරු අධිකරණයට. එහිදී මේ පුද්ගලයා විසින් වරද පිළි අරගෙන ගරු අධිකරණය මගින් රුපියල් 5000ක දරයක් ඔහුට නියම කරලා තිබුණා. ඉතින් මේ තමයි සත්‍ය තත්ත්වය වෙලා තියෙන්නේ. නමුත් මේ වීඩියෝ පටයේ එන්නේ වීඩියෝ පටයේ සංස්කරණය කරන ලද වීඩියෝ පටයක්. ඒ වගේම එහි පළ වෙනවා යම්කිසි ආකාරයකට ඒ පුද්ගලයා විසින් පළ කරලා තියෙනවා පළාතෙන් පළාතට වාහනයක් රැගෙන යාම සඳහා ඒ තියෙන නොහැකියාවක් සම්බන්ධව වැරදි මතයක් සමාජගත කරලා තියෙනවා.
වාහනයකට ඒ එසේ පලාතෙන් පලාත වාහන රැගෙන යාම සඳහා විශේෂ බලපත්‍ර ලබා ගැනීමක් හෝ විශේෂ නීතියක් ඇති නැහැ. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක තමා සතු වාහනය ධාවනය කිරීමේ හැකියාව ඒ වාහනයේ හිමිකරුට හෝ ඒ ධාවනය කරමින් සිටින රියදුරාට ඒ අයිතිය තියෙනවා. දිවයින ඕනෑම ප්‍රදේශයකට යාම සහ ඒම කියන එක. නමුත් එහිදී වැරදි මතයක් සමාජගත වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ අවසානයේ මේ පුද්ගලයාම ඔහු ඒ රටේ ඔහුගේ බවත් ඔහු නිවැරදිව ඒ රටේ තියෙන ලියකේ විදිය ඔහුගේ නමට පවරාගෙන නොමැති බවත් අගරු අධිකරණයේදී පිළි අරගෙන ඒ සඳහා 5000ක දඩයකුත් ඔහු අගරු අධිකරණයේ නියෝග පරිදි ගෙවලා තියෙනවා. මේ තමයි සැබෑ තත්ත්වය. නමුත් සමාජයේ වැරදි මතයක් මේ සම්බන්ධව ඇති කරගෙන තියෙනවා. දැන් මාධ්‍යවේදී මහත්මුට යම් කිසි ආකාරයක ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සමාජයේ අජනතාව අතර තියෙන වැරදි මතය නිවැරදි කිරීම සඳහා ලියකියවිලි සාමාන්‍ය පැහැදිලි කිරීමක් කරමු. මූලිකවම රියදුරෙක් සතුව තියෙනවනේ වළංගු රියදුරු බලපත්‍රයක්. ඒ වගේම ඒ වාදාල වාහනයට රක්ෂණ සහතිකයක් තිබිය යුතු වෙනවා. අනිවාර්යයෙන්ම මාර්ගයේ වාහනයක් ධාවනය කරනවා. ඒ වගේම තමයි වාහනේ ආදායම් බලපත්‍රය. නියමිත පරිදි ආදායම් බලපත්‍රය රැගෙන යා යුතුනවා. මේ බලපත්‍ර තුන වාහනයේ රියදුරා සමග තියෙනට අවශ්‍යයි. සාමාන්‍ය වෙන කෙනෙක්ගේ වාහනයක් තව කෙනෙක් ගන්නකොට ඒ පොත සම්බන්ධව තියෙන යම් කිසි ප්‍රශ්නයක් ඕපන් පේපර්ස් දාගෙන යනවා කියනවා. එතකොට පොත ගැනීම සම්බන්ධ නැත්නම් ට්‍රාන්ස්ෆර් කර ගැනීම සම්බන්ධ විශාල ප්‍රශ්නයක් තියෙන මේ නීතිමය ස්වභාවයත් එක්ක. එතකොට ඒක කොහොමද කරගන්න ඕනේ? ඒ ප්‍රශ්න මොනක්වත් නැහැ. නීතිය පැහැදිලිව කියලා තියෙනවා කොහොමද ඒ කටයුතු සිද්ධ වෙන්න ඕන කියලා. මේ බොහෝ වෙලාවට අපි දන්නවා වාහනයක් යම්කිසි ආකාරයකට විකිණීමක් කිරීමේදී සම්පූර්ණ කළ යුතු ලේඛනයක් තියෙනවා. එතකොට ඒ මෝටර් වාහන පොළත් අනුව ඒ අදාළ ලේඛනය සම්පූර්ණ කළ යුතු වෙනවා. ඊට පස්සේ එහි පිටපත් තියෙනවා. ඒ පිටපත් දෙපාර්ශ්වයට ලැබෙනවා. වාහනය මිලදී ගන්න පුද්ගලයාට ලැබෙනවා. ඒ වගේම ඒ විකුණන පුද්ගලයාට ලැබෙනවා. විකුණන පුද්ගලයාට ලැබෙන පිටපත් වලින් එම එක පිටපත බහුභාරයෙන් තමාගත යුතු වෙනවා. ඒ වගේම ඉතුරු පිටපත ඔහු විසින් යොමු කළ යුතු වෙනවා. මෝටර් රථ වාහන කොමසාරිස්වරයා වෙත ඒ තමා සතු වාහනය විකුණවා කියන කාරණය දැනුම් දීම සඳහා. ඒ වගේම තමයි වාහනය මිලදී ගන්න පුද්ගලයා විසින් ඒ වාහනය දින 14ක් ඇතුළත ලියාපදිංචි කිරීම සඳහා ආධාර ලේඛන මෝටර් රථ වාහන කොමසාරිස්වරයා වෙත යොමු කළා යොමු කළ යුතු වෙනවා. ඒ වාහනය තමාගේ නමට පවරා ගැනීම සඳහා වාහනය භාවිත කරනවා නම් මේ තමයි පවතින තත්ත්වය. වෙනත් කෙනෙකු තියෙන වාහනයක් ඒ තමගේ නමින් තමාට එහෙම දීර්ඝ කාලයක් පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ මෝටර් වාහන පනතක්. දැන් අපි දන්න කාරණා මේ පොත වෙනස් කරගන්න නැතුව වාහන විශාල ප්‍රමාණයක් රියදුරු වාහන අරගෙන යනවා. මේ රියදුරට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? රියදුරට දෙන්න පණිවිඩය මම කලින් සඳහන් කර කාරණේමයි. يعني තමා විසින් වාහනයක් මිලදීගෙන තියෙනවා නම් ඒ අනිවාර්යයෙන්ම ඒ ගිලාගේ නමට පවරාගත යුතු වෙනවා. විනායක වෙන තමා සතු වාහනේ තමාගේ නමට පවරාගත යුතු වෙනවා. වාහනය ධාවනය කිරීම සඳහා එක ඇතුළක් නෙවෙයි. රියදුරෙකුට ඕනෑම කෙනෙකුගේ වාහනයක් භාවිත කිරීමේ හැකියාව තියෙනවා. නමුත් අනතුරක් ඇති වෙච්ච අවස්ථාවක යම්සි ආකාරයකට බැඳීම ඇති වෙනවා. ඒ වාහන හිමිකරුට යම්සි ආකාරයක වැරද්දක් කරලා තියෙනවා නම් විශේෂයෙන් රියදුරක් බලපත්‍රයක් නැති කෙනෙකුට වාහනයක් කියලා දුන්නොත් වාහන හිමිකරු ඒ වගේම බැඳෙනවා. අනේ වැඩි දේවල් තියෙනවා. ඒ හැරෙන්නට වාහනයක් ධාවනය කිරීමේ හැකියාව තියෙනවා. ලේදර බලපත්‍රය තියෙන පුද්ගලිකට නම් අදාළ ලේඛන තිබිය යුතු වෙනවා. දැන් අපි දැක්කයි නිලධාරිනිය කියනවා මේ වෙනත් කෙනෙක්ගේ වාහනයක් අරගෙන යනවා නම් අනිවාර්යෙන් වාහනේ පොත අරගෙන යන්න ඕන කියලා. එහෙම තත්ත්වයක් තියෙනවාද? ඒක අනිවාර්යයි. නෑ, ඉස්සර තිබුණා හදිස් නීති එය යටතේ වාහනේ පොත රැගෙන යා යුතුයි කියලා තත්ත්වයක් දැනට වසර ගණනාවකට පෙර. නමුත් වර්තමාන භාවිතයේ වැනි තත්ත්වයක් නැහැ. නිසා වාහනේ පොත ඒ කියන්නේ ලියාපදිංචි පොත රැගෙන යාමේ අවස්ථාවක් නැහැ. මොකද ආදායම් බලපත්‍රය ඒ වගේම රක්ෂණ සහතිකය සහ රියදුරු බලපත්‍රය තිබිය යුතු වෙනවා. වාහනයක් ධාවනය කරන පුද්ගලයෙක් ළඟ පොලිස් නිලධාරියෙක් විමසුවහම ඉදිරිපත් කිරීම සඳහා ඒ වගේම පොලිස් නිලධාරියෙක් විසින් යම් විශේෂ ආකාරයකට වාහනයක් සම්බන්ධව පරීක්ෂා කිරීම කරන අවස්ථාවක විමසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න ඒ පුද්ගලයා බැඳිලා ඉන්නවා. ආස් ප්‍රශ්න ඉදිරිපත් කිරීමට වඩා තමා ළඟ තියෙන ලිපි ලේඛන ඉදිරිපත් කරලා තමාට ඒ සම්බන්ධව ඒ කරුණු ඉදිරිපත් කිරීමට බැඳිලා ඉන්නවා. ඒ නිසා එය තවදුරටත් ඒ නිලධාරියත් එක්ක යම් ආකාරයකට වාහන පරීක්ෂා කරන නිලධාරියන් එක්ක අනවශ්‍ය ආකාරයේ ගැටුම් ඇති කර ගැනීමේ අවස්ථාවක් නැහැ. තමා වාහනයක් ධාවනය කරනවා නම් තමා සතුව නිවැරදිව නීතිය සඳහන් ආකාරයට ලිපි ලේඛන පවත්වා ගන්න. ඒතර ඒවා ඒ නිලධාරියන් පරීක්ෂා කරාම ඒ ඉදිරිපත් කරනවා. මොකද මේවා පොලිස් නිලධාරියන් මාර්ගයේ ඉදිමින් මේවා පරීක්ෂා කරන්නේ මහජනතාවගේ ආරක්ෂාව. මොකද මම කලින් කිව්වා වගේ වාහන විශාල සංඛ්‍යාවක් සොරකම් කරලා තියෙනවා මංගල කැම්ප්. විවිධ රංගවලින් දැන් මේ ආදායම් බලපත්‍රය
එක අයිපි නමින් තියෙන. ඒ වගේම රක්ෂණ සහතිකයේ තියෙන තවත් අයිපි නමින්. වාහනේ ධාවනය කරමින් යන්නේ මේ දෙකටම හිමිකරුවක් හිමිකාරත්වයක් දෙන කෙනෙක් නෙමෙයි. ඒතකොට මේ වාහනේ උට කොහොමද ලබාගත්තේ කියන කාරණයත් හරියටම තහවුරු වෙලා නැහැ ඒ අවස්ථාවේ. ඉතින් ඒ නිසා එවැනි වාහනයක් සැකසයි. ඒතකොට ඒවා පරීක්ෂා කිරීම නියමිත අවශ්‍ය නම් හදවා ගැනීමට පවා හැකියාව තියෙනවා. ඒ වාහනේ පොලිස් නිලධාරියෙකුට සැකයක් විශ්වාසකයක් තියෙනවා නම් අත්අඩංගු උට අරගෙන. නමුත් එවැනි පරීක්ෂා කිරීමේ පොලිස් නිලධාරික රාජකාරිය කොටසක් බවට පත් වෙනවා. ඒ කිරීම වරදක් නෙමෙයි. ඒදී ප්‍රවේශය බැඳලා ඉන්නවා. එයා විශේෂ ආකාරයකට තමාගේ තියෙන ඒ නිවැරදිභාවය තහවුරු කර ගැනීම සඳහා. ඒ නිසා අපි මජතාවේ ඉන්න සිටින්නේ පොලිස් නිලධාරියෙක් යම් විශේෂ ආකාරයක වරදක් කරොත් ඔබට පුළුවන් ස්ථාපතිවරයා, සහකාර පොලිස් අධිකාරීවරයා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, නියෝජ්‍ය පොලිස් අධිපතිවරයා මේ සෑම කෙනෙක්ම හමු වෙලා යම් විශේෂ ආකාරයක ඉල්ලක් ඉදිරිපත් කළා. ඒ පොලිස්කාරයා වරදක් කරලාගෙන අපි ඔවුන්ට විනයානුකූලව කටයුතු කරනවා. මාර්ගයේ රාජකාරියදල ඉන්න නිලධාරීන් එක්ක අනවශ්‍ය ආකාරයේ ගැටුම් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි පරීක්ෂා කළා බැලුවහම මේ 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 ආකාරයට මේ නිලධාරීන් කමයක් මේ වයින් බස් වීම ඇති කර ගන්න පුළුවන් කියලා වරද පිළි අරගෙන දෙනවා ගරු අධිකරණේ තමා වරදක් කළ බව. ඒවා තමාතේ වරද තබාගෙන තමයි මේ පොලිස් නිලධාරීන් එක්ක මේ විදිහේ තර්ක විතර්ක ඇති කරලා තියෙන්නේ. අනිත් එක ඔහු සඳහන් කරනවා ඒ තවත් අපරාධ තියෙනවා ඒවා අල්ලන්න කියලා එක චෝදනා. නමුත් ඒවා සම්බන්ධයෙන් ඔබ දන්නවා පොලිස් නිලධාරීන් කටයුතු කරනවා අපි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා, වෙනත් අපරාධ මර්ධනය කිරීම සඳහා රාජකාරී කරනවා. ඒවා ඒවා නොකර නෙමෙයි මේ කාරණේ කරන්නේ. මේ මේ මාර්ගයේ මාර්ගපාදක රාජකාරිය යොදලා තියෙන්නේ ඒ අරමුණින්ම තමයි. ඒ වගේම තමයි වරදක් කරන පුද්ගලයෙකුට තවත් වරදි ගන්න තමාතේ යම් ආකාරයක වරදක් තියෙනවා නම් ඒ තව අනික්කෙනා කරන වැරදි ගැන කතා කිරීමේ අයිතිය නෙමෙයි තියෙන්නේ. තමා කරන වරද සම්බන්ධයෙන් තමයි මේ අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතු වෙන්නේ කරුණු. වෙනත් අයගේ හිබැති කාරණාවක් සම්බන්ධයෙන් නෙවෙයි. ඒ නිසා මා ජනතාව ඉල්ලා සිටින්නේ ඔබගේ විශේෂ මරියදුරන්ගේ ඔබ නිලධාරීන් ඉන්න අවස්ථාවකේ පරීක්ෂා කරන්නට අවස්ථාව දෙන්න ආධාරයට ලීකරගෙන යන එක කාරණා. දැන් මේ වීඩියෝ පටයේ යම්කිසි අපහැදිලිතාවයක් කියන තැනක් තියෙනවා. මේ සමාජයත් ඒක තමයි ලොකුවට අවධාරණය කරගෙන තියෙන්නේ. මේ වෙනත් කෙනෙකුගේ වාහනයක් තමන් ඉන්න පළාතෙන් පිටතට අරගෙන යන්න බෑ කියන, වෙන පළාතකට ඒ වාහනේ අරගෙන යන්න බෑ කියන කාරණාව සහ දැන් ජනතාවේ රියදුරන්ගේ චක්‍රයක් තියෙනවා. ඒ සම්බන්ධ කොහොමද පැහැදිලි කිරීමක් ඔබතුමා? ඒ කිසිම බාධාවක් නැහැ. එහෙම පළාතෙන් පළාතට අප දන්නවා. දැන් පසුගිය කාල සීමාව දැන් වාහන ඕන තරම් දිවිනේ සෑම ප්‍රදේශයකටම යනවා. නමුත් කිසිම පොලිස් නාරේක එවැනි පළාතෙන් පළාතකට ගෙනියන්න බෑ කියලා කිසිම අවස්ථාවක මම දන්න තරමින් නිලධාරි එම් කාටවත් දැනුම් දීලා නැහැ. ඒ මොකද දැන් ඕන එක සාමාන්‍ය අවබෝධයේ තියෙන කාරණයක් දිවින පුරාම මේ වාහනයක් ධාවනය කරන්න පුළුවන් කියන කාරණේ. නමුත් ඒ වීඩියෝ නිදාස් කරපු කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ පළාතෙන් පළාතට ගෙනියනවා කියන කාරණේ ඔහු විසින් තනාගෙන. ඒ නිසා ඔහු වැරදි පණිවිඩයක් සමාජගත කරන ඔහු විසින් දර උත්සාහයක් නිසා පොලිස් නිලධාරීන් එවැනි දැනුම් දීමක් කරලා නැහැ. දැන් සිදුවීම දැන් පරීක්ෂා කිරීමේදී ස්ථාපතිවරයා ඉදිරිපත් කළාද වාර්තාරුව මාවිත වාර්තා වෙලා තියෙන්නේ. මේ නඩුව පවරලා තියෙන්නේ මේ ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරිනිය සඳහන් කරනවා මේ හිමිකාරත්වය පවරනු ගැනීමයි වරද කියලා. චෝදනාව මොකද්ද කියලා අහුවහම ඔහු ඒ අවස්ථාවේදී නිලධාරිනිය දැනුම් දෙනවා. ඒ චෝදනාව තමයි අධිකරණ ඉදිරිපත් කළ තියෙන්නේ. දැන් යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් සාමාන්‍ය දැන් රථවාහන නීති සම්බන්ධව අසුරුවන්නේ මේ රථවාහන නිලධාරී ඒ පිටින් ඉඳලා, ඒ කියන්නේ සාමාන්‍ය රාජකාරී නිලධාරියන් ඉඳලා එහෙම වාහන නවත්තන්න පුළුවන්ද? ඒ සම්බන්ධව කොහොමද සමාජයේ තියෙන මතය? මොකද මොටර් රථවාහන පනතේ බලය තියෙන්නේ පොලිස් නිලධාරියට. නිලධාරියන් මැදගත් පොලිස් නිලධාරිය තමයි බලය තියෙන්නේ. ඒදී කොහෙවත් රථවාහන නිලධාරියන් කියලා වෙනම කොටසක් නැහැ. නමුත් පොලිස් නිලධාරියන් අතරින් අපි සාමාන්‍යයෙන් විශේෂ යෙන් රතවාහන පුහුණුව ලබා දෙනවා සමාන නිලධාරී කොටසකට. ඒ නිසා අපි ඒ පිළිස වැඩිපුර රතවාහන රාජකාරිය සඳහා යෙදවීමක් කරනවා. එය පොලිසිය තියෙන අභ්‍යන්තර පරිපාලන ක්‍රමවේදයක් හැරෙන්නට කිසිම පොලිස් නිලධාරියෙකුට රතවාහන නඩුවක් ලබා ගැනීමට රතවාහන සමීපයේ ක්‍රියාත්මක කිරීමට නීතියෙන් කිසිම බාධාවක් නැහැ. ගෑනුන් අඳගත් ඕන පොලිස් නිලධාරියෙකුට ඒ කාර්යිත ක්‍රමයේ හැකියාව තියෙනවා. දැන් මේ වගේ විශාල වශයෙන් පවරා නොගත් වාහන තියෙන්න පුළුවන් මහමාර්ගයේ ධාවන වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව මක් කර දැන් විශේෂ ක්‍රියාමාර්ගයක් ගන්නවද මේ වගේ මේ මේ තත්ත්වයන් අඩු කරගන්න? සාමාන්‍යයෙන් අපි දෛනිකව මෙවැනි රථවාහන පරීක්ෂා කිරීම වලදී රථවාහන නිලධාරීන් රාජකාරී කිරීමේදී නිරන්තරයෙන් මේ කටයුතු අපි කරනවා. මේදී මේ මේ සමාජයේ මේ කතිකාවක් වඩපත් වෙන්නේ මේ ඊදීනේ සංසරණය වූ මේ වීඩියෝ දර්ශනයත් සමගින්. එතනම අපි අධිකාරත්වය පවරා නොගැනීම සම්බන්ධව අඩු පැවරීම විවිධාකාරයේ වෙනි අඩු ලබා ගැනීම අපි සිදු කරනවා.